අයිබෝන් අද ගියා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න. එළිය හොඳටම හිම වැටෙනවා. ඉතින් අපි ආවා රෙස්ටුරන්ට් එකකට. කෑමත් අරගෙන පොඩි බීමකුත් බොන්න. ඉතින් මේ තියෙන්නේ සුප් එක, එළවලු සුප් එකක්. ඊට අමතරව මස්, හරක් මස් ඩ්‍රින්ක් එක. අර ප්ලේට් එකේ තිබ්බේ හරක් මස්. ඊට පස්සේ මාත් එක්ක ආපු යාළුවා බිව්වේ බියර් එකක් ඉස්සල්ලාම බිව්වේ. ඊට පස්සේ වෙන බීම එකක්. මේක තමයි කඩේ විශේෂ හරක් මස් සහ ඌරු මස් තමයි විශේෂයෙන්ම තියෙන්නේ. ඒ මැද තිබ්බ ටේබල් එක මැද තිබ්බ එකේ තමයි පුච්චගෙන කන්න තියෙන්නේ. පේනවනේ ඉම වැටිලා. හැබැයි මෙතන තිබ්බ කිසි දෙයක් ඕඩර් කළේ නැහැ. මෙතන පේන්න තියෙන ඒවා. ඔය ඔක්කොම තියෙන්නේ මේ ඇත්ත කෑම නෙමෙයි. ඕවා ඇත්ත කෑම වගේ හදපු ප්ලාස්ටික් දේවල්. පේනවනේ හිම වැටිලා එළියේ. පොඩ්ඩක් ඇවිදින්න අමාරුයි. ලිස්සනවා වගේ. එය අපි හිටපු කඩේ. අපි කෑම ගත්ත කඩේ. බීම ගත්ත කඩේ. ඊට පස්සේ එක ඩ්‍රින්ක් එකයි ගත්තේ, එක ග්ලාස් එකයි ගත්තේ. මොකද හෙට වැඩ. ටක් ගාලා ගෙදර යන්න ඕනේ, නැත්තම් හෙට උදේට වැඩට යන්න අමාරුයි. අතරමඟ හොඳටම හිම වැටිලා මේ රෑ. ඉතින් අනිවාර්යෙන් හෙට උදේ වෙද්දි මේ විදිහටම හිම වැටුනොත් ගොඩක් අඩියක් විතර හිම පිරෙනවා. එහෙම වුණාම යන්න ඇවිදින්න අමාරුයි, වැඩට යන්න ටිකක් අමාරුයි. ඉතින් යාළුවා වෙන පැත්තකට යන්නේ, මම වෙන පැත්තකට. මේ තමා මම ඉන්න තැන, බිල්ඩින් එක. මේ හරිය හිම ඉතුරු වෙන්නේ නැහැ. මොකද මේක මේ හරිය යටින් උණු වතුර පයිප්ලයින් එකක් යනවා. ඒක නිසා කොච්චර හිම වැටුණත් මේ හරියේ හිම ඉතුරු වෙන්නේ නැහැ, දිය වෙලා යනවා. ලොකු රස්නයක් නැහැ. නමුත් හිම වගේ දෙයක් වැටුණාම ඒක හරි සැහැල්ලු දෙයක්නේ. ඒකට අග්ගල් දිය වෙලා යනවා. ඉතින් අද පොඩි ගමනක් ගියා. ඉතින් ඕක තමයි ඩ්‍රින්ක් එක දැම්මා. එනවනේ ඇඟෙන් එකයි හිම, ජැකට් එකෙන් එකයි හිම. හැබැයි වතුර වගේ දිය වෙලා යන්නේ නැහැ. මොකද පරිසරයේ සීතල හින්දා ටට්ටක් ගාලා පිහලා දාපුවම ෂේප්. ඉතින් අපේ ගෙදරට ඇතුල් වෙනවා නම් මෙන්න මෙතනට යතුරු තියන්න ඕනේ. අර කළු පාට කෑල්ල තියෙන ඒක එතන තිබ්බහම ඔටෝ දොර ඇරෙනවා. ඇල්කොහොල් තියලා තියෙනවා අත පිරිසිදු කරගන්න. මේ තමා මම ඉන්න තැන. එහෙනම් පොඩි වීඩියෝ එකක් ආයේ හම්බෙමු.